mắng vậy đó hả? වැඩසටහනට ඉතාමත් ආදරෙන් පිළිගන්නවා හැමෝම ආයුබෝවන් කියලා. ආයුබෝවන් හායි කොහොමද? අලුත් සතියක් ආරම්භ වෙනවා. ඉතින් අලුත් වැඩසටහනක්. හැබැයි වෙනදා වගේම අද වැඩසටහනත් ඉතාමත් මේ තරමක් මේ ආන්දෝලනාත්මක වැඩසටහනක් වෙන්න නියමිතයි වගේ. මොකද අපි තෝරගෙන තියෙන මාතෘකාව, අපි තෝරගෙන තියෙන විශේෂ ආරජිත අමුත්තා වෙනදට නම් මම මේ වැඩසටහන ගෙනියන්න මෙතන පුටු දෙකක් තියාගන්නවා. අද ගෙනත් තියෙන එක පුටුවයි. ඒකට හේතුව දෙන්නේ කතා කරන්න තරම් දේවල් කතා කරන්න පුළුවන් තනි පුද්ගලෙක් අපිත් එක්කතු වෙන හින්දා අපිත් එක්ක එකතු වෙන මේ පුද්ගලයා මා විශ්වාස කරන තරමින් ලංකාවේ කලා ක්ෂේත්‍රය තුල තමන්ගේ මතවාදයන් දේශපාලන මේ සියල්ල නිදහසේ තමන්ට ඍසිසේ කතා කරන්න පුළුවන් ශක්තියක් තියෙන ධෛර්යයක් තියෙන කලාකරුවන් ඇඟිලි පහක් තරම්වත් නැති තරම් අතරේ ඉන්න එක්කෙනෙක්. ඉතින් අපි ඉතාමත් ආදරය කරන ඔබ හැමෝම ආදරය කරන මේ ආරාධිතයාට මම ආරාධනා කරනවා Sunil Perera. Ha, Sunil Perera එක කතා බහ කරනවා කියන්නේ ඉතින් හෝරාවක් කියන එක නිකන් එහෙම කරලා දියනවා. මම ඒක අනිවාර්යයෙන්ම දන්නවා. ඒකට හේතුව මොහොත් එක කතා කරලා තියෙන කාරණා බොහොමයි. ඒ වුණාට අපි අර සුපුරුදු පරිදි අද මේ දවස්වල මොනවද වෙන්නේ කියන එක පොඩ්ඩක් කතා බහ කරලා කතාව ආරම්භ කරමු. සුනිල්, මොකද්ද මේ දවස්වල වෙන්නේ? අලුතින් ගීත මොන හරි සැකසෙනවද? මේ දවස්වල වෙන දවස්වල වගේම තමයි. මොකුත් නැහැ. නැහැ. අලුතින් මේ ගීත එකක් දැක්කම වෙනදා වගේම තමයි. ඉතින් වෙනසක් විශේෂ වෙනස්කමක් නැහැ. නැහැ. මං කියන්නේ දැන් ඔබගේ පහුගිය අවසාන ගීත කීපේ අහපු අය බලාපොරොත්තු වෙන අලුතින් සින්දු මාලද කරනවද කියලා. ඔව් කරනවා කියනවා. යනවා. කොයි කාලේ වගේද අපිට ඒව අහන්න? මේ අවුරුදු ඉවරින් ඉස්සෙල්ලා කොහොම හරි එළි දක්වන බලාපොරොත්තු වෙන ගීත කීපයක්. හැබැයි ළඟදිම අවුට් වෙනවා. ඒ කියන්නේ ටිකක් කලින් අපි ගියේ වේදිකාවේ ගායනා කරපු ගීත වගේක්. නිකුත් කළා නැති. නමුත් ආ වෙන ගීත වර්ගයක් තියෙනවා අපි එලි දක්වන බලාපොරොත්තු වෙන මේ වසර අවසානයට පෙර. දැන් මෑතක සෑහෙන කාලෙකින් අලුතින් ගීත එකතුවක් ආවේ නැහැ නේද? ඕ නෑ, අන්තිමට කිරි 2004. ඉතින් අවුරුදු හරියට 11ක් වගේ වෙනවා. හැබැයි ඒක දැනෙන්නේ නැහැ මං හිතන්නේ අපිට නේ. ඕ දැනෙන්නේ. ඉතින් කොත්තමල්ලි ආවා. ආ කොත්තමල්ලි ආවා. කොත්තමල්ලි. සුල්ලයි මේ තෝරගත්ත ගීතෙත් මං හිතන්නේ මේ අපිට කතා කරන මාතෘකාව සම්බන්ධව යම් යම් කාරණා කියවෙනවා. ඒ හින්දාම තමයි මං හිතන්නේ මේ ගීතේ හොඳයි කියලා හිතුනේ. अभी हम है ना अरे आता
danne I don't know why I don't know why I don't know why ehema wenne ai I don't know why I don't know why ehema wenne ai lokka thamai owa danne I don't know I don't know why යහා ගුණකම් පිරිහිලාද දෙවියන් නමතක වෙලාද මිනිසුන් වල්මත් වෙලාද I don't know why එහෙම නැත්තම් මිනිසුන් රැවටිලාද අපි එනවා අපේ මාතෘකාවට මෙන්න මේ බ්‍රේක් එකෙන් පස්සේ ඕක තමයි ලංකාවේ රියැලිටි එක මේක තමයි ලංකාවේ රියැලිටි එක වෙනද වගේම අදත් අපි සුවිශේෂී මාතෘකාවක් තොරගත්ත අද අපි කතා බහ කරන්නේ මෙන්න මේ ගැන මිත්‍යාව සහ ලංකාව සුනිලේ ඔබ ජීවිතේ කවමදාවත් මේ මිත්‍යා විශ්වාස කරලම නැද්ද එහෙම නැත්නම් කුඩා කාලේදීවත් මිත්‍යාව සම්බන්ධව විශ්වාසයක් තිබිලා නැද්ද කුඩා කාලේදී තිබුණා තිබුණා ඔව් ඒක වෙනස් වුණේ කොහොමද කුඩා කාලේදී වයසෙන් මොහු කරා යනකොට තේරුණා මේ ඔක්කොම මේ වල තියෙන බොරුව. බොරුව තියෙන මොකද මං කතෝලිකයෙක් හැටියට බුදුනේ. ඉතින් කතෝලිකයෙක් උගන්නන්නේ දෙවියන් වහන්සේ. හැම දෙයකටම දෙවියන් වහන්සේ. නමුත් ඒකයි ඉතින් තාත්තගේ බලකිරීම නිසා අපි ඒ විදිහට ඉස්කෝලේ යනවා, ඒසාව පල්ලි වලට යන බල කරනවා. ඉරිදා පල්ලි ගිහින් නැත්නම් මරණීය පව්. ඉතින් ওই දේවල් ගොඩක් ඇති කරලා තියෙනවා. ඒ බය බය තියෙන. බය උපද්ද වීම. ආවා. කතෝලික වලේ මූලික සිද්ධාන්තේ බය. බය ඇති කරලා නරක ආදීරය. මේ वयसे मुहुकुराकोड़े तेरन मेव मिनी बायकर पल्लियट ऐंबगे सदा मेकल दी पट्टाल बोर मैसे मन मन तेर इस गुड़ देवल के पास मे मिथ्या विरुद्ध देवल गुड़े देवल पल्ली कवृत्ति मगे बिरीद बौद्ध इवन बिरीद बौद्ध निशा कौवृत्या अभी विश्वास करना दे गुत्ती नो एक विश्वास करना दे अभी लादरे कर्मशक्ति बौद्ध दर्शन तीन साहन तम करना दे होंदना अनेक अभी क्या बल नो मैं हक नि कटिया तीन होंद मनुष्य आगम को मनुष्य देवाल आगम का अवश्य आगम को अवश्य ने හොඳ දේවල් කරන්න හැමදාම හොඳ පංගුවක් උදවියට ජීවිතේ ශක්තිය අඩුයි හැමදාම කරදර ඒ කරදර ඇතිවලදී බෞද්ධ දර්ශනය එක පැහැදිලිව කියලා තියෙනවා ඒක කියලා තියෙන තමා ගෙනල්ලා තියෙන තරාදියක් ගන්න ඒ තරාදිය තියෙන්නේ මෙහෙමනම් දැන් මේ පැත්ත මෙහෙම එන්න නම් මොකද කළ යුත්තේ මේ පැත්තට බර දාන්න ඕන ඉතින් තමා උපත්යෙන් ගෙනල්ලා තියෙන पाप कर्मयान वैडीना तम जीवित कर दम हे हुद देवल पोड पोड हरकर गियो मे तरा दिय मेहम 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 ऐ मेहम ऐ मेहम अविल मे पत्र तमे जीवित गुड एक् तरव कटो ग्रह कटो वो देवल
තමාගේ ජීවිතය ලස්සන කරන්න බෑ. අනිත් දේ ඇවිල්ලා දේ තියාගන්න මෙන්න මේක. සංසන්දනය කරන්න අපේ රටේ ඉන්න දරුවෝයි ඔස්ට්‍රේලියාවේ ඉන්න දරුවෝ ජර්මනි ඒ රටවල ඉන්න දරුවෝ එක්ක සංසන්දනය කරද්දී අපේ දරුවෝ මේ කරන දේවල් උපත්යේ ඉඳන් හොඳ වෙලාවට ඉඳුල් කට ගන්න. හොඳ වෙලාවට අකුරු කියවන්න. හොඳ වෙලාවට ගේ හදන්නේ අම්මයි තාත්තයි කසාද බඳින්නේ. ඒ ඔක්කොම හොඳට කළා. අපේ දරුවෝ ඔස්ට්‍රේලියාවට යන්න හදන. බෝට් මේ ඉන්න වාසනාව නැහැ. මේ රස්සාවක් නැහැ. ඒකේ ඒ කිසි දෙයක් නොකරන ඔස්ට්‍රේලියාවේ දරුවෝ නැත්නම් ජර්මනියේ දරුවෝ ඒ වෙලාවට ඉඳුල් කට ගෑවිත් නැහැ. අම්මයි තාත්තයි වෙලාවට හොඳ වෙලාවට කසාද බැන්දෙත් නැහැ. ඒ කිසිම දෙයක් ඒගොල්ල පල්ලි යන්නෙත් නැහැ. ඒගොල්ල වංශල් යන්නෙත් නැහැ. නමුත් ඒ රටවල සැකසීලා තිනවා. යම් කිසි පිනක් ලැබිලා තිනවා. ඒ ශක්තිය කර්ම ශක්තිය ඇතුළේ ඒ දරුවන්ට ඒ රටේ ජීවත් වෙන්න ඒ වාතාවරණය සැකසීලා තිනවා. ඒක රටක් තුළ හැදෙන විනය විනය නීති පද්ධතිය මත නීතිය සවිනය. නීතිය ඇති වුණාම අනිවාර්යෙන් ධර්මය ඇති වෙනවා. ධර්මය කියන්නේ නීතිය නැති තැනක ධර්මයක් නැහැ. ඉතින් මේ අසරණ වෙච්ච උදවිය හැම දෑම කරන්නේ මොහොක හරි ගිහිල්ලා එල්ලෙන්න බලනවා මිත්‍යාව දෝචිෂ කට්ටියගේ. දැන් මෙහෙ ඡන්දේ දියන්නේ මේ 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 දිනයක් අනුව නෙමෙයිනේ. ඡන්දේ නීම කරන්නේ කවුරේ දෝචිෂගේ මේ 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 ගැන දන්න වේදී. එතකොට නම් දිනු රටවල් වල නම් දිනයක් නියම කරලා තිනවා. අහවල් දවසේ අවුරුදු 4කට පස්සේ ඇමරිකාවේ නොවැම්බර් මේ දවසේ ඡන්දේ තියන්න ඕනෑමයි. ලංකාවේම නෙමෙයි. අර ජෝතිෂයේ මහත්යදම ඉල්ලගේ මේ මේ ග්‍රහ මෙහෙමදින් මෙහෙමදින් වාට මේ කාලේට මෙහෙම හොඳයි. එහෙම දියුණු රටවල වල අනුගමනය කරන්නේ. අනිත් එක ගයක්වත් ලංකාවේ වාස්තු විද්‍යාවරම බලන්න තු හදන්නේ නැහනේ. ඔව්. ඒ ඔක්කොම වාස්තු විද්‍යාවල. එතකොට වාස්තු විද්‍යාව නැතුවනේ මේ පිට රටවල වල හදන්නේ. තඩ්ඩි බිල්ඩින් එකක්වත් වැටිලා නැහනේ අයිසි. එකක්වත් කඩන් වැටිලා නැහනේ. ඔය දින්නේ ෂෝක් එකට. ඉතින් පොඩ්ඩක් හිතන්න. හිතලා බලන්න. මේ වාත්‍රමක මේ පැත්තට දැන් මම ඉඳගෙන ඉන්න ක්‍රමය ඇවිල්ලා මට කිව්වා මගේ ඔෆිස් එකේ මේසේ තියෙන විදිය සුනිල් අයියා ඉඳන් ඉන්නේ වැරදි පැත්තට කිව්වා බස්නාහිර බලාගෙන මං කිව්වා බස්නාහිර බලාගෙන ඉන්න එක හොඳ නැත්තම් මෙහෙම්ම තිබිච්ච දේ මොකද අනිත් පැත්ත දාලා টොප් වෙලා යන්න කිව්වොත් මොනවා වෙයිද දන්නේ මේ ගාන හොඳයි මට මීට වැඩිය ලুকু දේවල් වෙනවටත් මං කැමති නැහැ මේ ගාන මරු දැනට ඉන්න ගාන ඉතින් මේ බස්නාහිරම තමයි මම බලාගෙන ඉන්නේ ඒ වගේම කරපු සින්දු අරම හැම එකක්ම රාහු කාලය කියලා තියෙනවනේ දැන් හොඳ නැති කාලේ හොඳ නැති කාලේ ඒ කාලේ අල්ලලා තමයි මම රිලීස් කරන්නේ හැම එකක්ම රාහු කාලේට එතකොට මට වැදගත් මීටින් එකක් වුණා හරි තියෙනවනම් කියමු යන්න කොළඹ වුණා හොඳ ඉම්පෝර්ට් මීටින් එකක් රාහු කාලේ අල්ලලා ගෙදරින් ඒ රාහු කාලේට ඒක මෙහා වෙන්න ඒක මේ මේ මොකද මේ වල සත්‍යතාවය බලන්න මම ඉතින් මේ හැම දෙයක්ම පට්ටපල් බොරු මේ වට ඇවිල්ලා උදේ කතා කරනවා අර ලැප්ටොප් එකකුත් තියාගෙන වාගේ මේ नवंबर कसाद बंदा कसाद वे कसाद तमा कसाद बंदवा तमा हुद प्रार्थने करना तमा हुद दे अखर गील तब गिन तब गायन लमेकुट गील हटे महल दिन्न तब कसाद बंदी इन लमेकुट गील शक्ति अद्दीन सपदार अंदिन्न तमा ඒ හොඳ දේවල් කිරුව තමාට හොඳ සහකරුවෙක් ලැබෙයි. තමාට හැබැයි තමාගේ ගෙනල්ලා තියෙන ශක්තිය හුඟක් අඩු නම් හුඟක් දේවල් කරන්න වෙනවා අර ශක්තිය පුරවන්න. ග්‍රහයකට ඒක පුරවන්න බෑ. ඒ හිස්තැන පුරවන්න බෑ. තරුවකට පුරවන්න බෑ. ඔය කියන ඒගොල්ලොන්ට එන්න කියන්නේ ඩිරෙක්ට් එන්න කියන්නේ මාත් එක්ක. එන්න කියන හැබැයි. ඉතින් මම මේ අවුරුදු ගානක් ඉස්සර රාහු කාලේට ඔක්කොම කරන්නේ. එහොම කළා ඒත් මම බලනවා යකෝ කවදද කෙලවෙන්නේ? කෙලවෙන්නේ ඈ? කවදද කෙලවෙන්නේ? රාහු කාලේ මුක්කම කරරෝ කරරෝ මේ බුදුන් වහන්සේ කියලා තිනවා යමක් කිරීමට සිදුවී ඇත්නම් ඒ දේ කිරීමට හොඳම වේලාව ඒ වේලාවයි බුදුන් වහන්සේ මේ ඔය වෙලාවල් වෙලාව කොහෙත්ම පිළිගන්නේ නැහැ මොකද Hindu භක්තියකෙක් වෙලානේ හිටියේ බුදුන් වහන්සේ බුදු වෙන ඉතලා ඉතින් ඊට පස්සේ මේ ද අවබෝධ කරගත්තට පස්සේ හැබැයි අවාසනාවක තරම ඇවිල්ලා බෞද්ධයෝ කියන පිරිස තමයි මේ මිත්‍යාව බුදුන් වහන්සේ මෙච්ච හැබැයි බුදුන්ට තමයි වදින්නේ උදේ උදේට වැඳලා හොඳ වෙලාව අහන්න යනවා පුතාට ඉඳුල් කට ගන්න බුදුන්ට වැඳලා යනවා දරුවගේ කොණ්ඩේක පන්න වෙලාවක් බලන්න දැන් සුනිල් උදේට වැඳලා යනවා දුවට මේ 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 නැකතක් බලන්න මගුලට දැන් අපේ මේ බෞද්ධයෝද බෞද්ධයෝ නන් නෙමෙයි මං කියේ ලංකාවේ බෞද්ධයෝ නැහැ ලංකায় ඉන්නවනේ බොහොම සීමිත පිරිසක් ඇත්තේ බෞද්ධයෝ ලංකාවේ බුදුන් වහන්සේට වඳින කට්ටිය ඉන්නවා බෞද්ධයෝ නැහැ බුදුන් වහන්සේට
බුදුනාසේ කියපු දේවල් පිළිගන්න ඕන. පිළිගන්නේ නැහැ. ඒගොල්ලෝ විශ්වාස කරන්නේ මිත්‍යාවමයි. මිත්‍යාවමයි. මම මිත්‍යාව හිටපු කෙනෙක් කතෝලික ආගම හරහා. හැබැයි කතෝලික ආගමෙත් ඒ විදිහ මිත්‍යා දේවල් ගොඩාක් තියෙනවා. දෙවි සුව සේවාවන් සනීප වෙන දේවල්. ඉතින් ඉතින් මේ ලෙඩ රෝගීන් සනීප කරන දේවල්. මගේ කතෝලික ආගමට කියලා දෙනවා ලෙඩරෝගේ සනීප කරන දේවල් ඔය කරන දේව මෙහෙයන් කරන ඒගොල්ලන්ගේ මම එක දෙයක් කියන්නම්. සනීප කරන්න කියන්න. සම්පූර්ණ පිච්චිච්ච ළමෙක්. මිනිස්සෙක්. පිච්චිලා අතපය ඔක්කොම මෙහැගලා එහෙම විරූපෙච්ච කෙනෙක්. දෙවියන් වහන්සේ ආඥා කළා යථා තත්ත්වෙට ගිය. කැන්සර් එක නෙමෙයි. කිඩ්නි එක නෙමෙයි. ඒව සනීප කරන්න එපා. ඒව බෝධි පූජා කරලා සනීප වුණා කියනෝනේ. ඒකේ හැමෝග්‍රෑම් එක එක විදිහට සනීප වෙනවා. ඔය යාඥා මෙහෙයන් කරන කට්ටියට මම කියන්නේ පිච්චිච්ච කෙනෙක්ව යථා තත්ත්වෙට ගේන. එහෙම නැත්නම් අංග විකල දරුවෝ ඉන්නවා අතපය තියෙන්නේ වෙනම තැන්වල. මෙහෙ එක අතක් මෙහෙ එක අතක් යථා තත්ත්වෙට දාලා දෙන්න ඒවා දෙවියන්ව උරුසන් කියලා 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 යථා තත්ත්වෙට දාලා දෙන්න. දාලා දෙන්න පුළුවන්ද කියලා බලන්න. අන්න එදාට මාත් විශ්වාස කරනවා. ඒක කළා පෙන්නන්න. පුංචි කාලේ ඉඳන් විද්‍යාව උගන්නන රටවල්නේ අපි. ආ ඔව් ඒතකොට විද්‍යාවයි මිත්‍යාවයි අතර ලොකු වෙනසක් තියෙනවා. නේ? දැන් මේ එකේ පන්ති ඉඳන් විද්‍යාව ඉගෙනගෙන 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 ඇවිල්ලා වැඩිහිටි වුණාට පස්සේ මේ විද්‍යාව ඉගෙන ගත්ත තමයි ආයෙමත් ඔන්න මිත්‍යාවට යට වෙනවා. ආ. ඇයි එහෙම වෙන්නේ? කියන්නේ අපේ এডুকেෂන් සිස්ටම් එකේ අවුලක්ද මොකද්ද මේ? නේ බය. ආ? බය. කව කාටද බය? බය මේ දෙවි මේ හැම දෙයක්ම ආගම අරමේ හැම දෙයක්ම තියෙන්නේ මූලික සිද්ධාන්තයේ බය. බය. මොනවාරි වෙයිදද අපේ පවුල මොනවාරි වෙයිදද අපේ දරුවන මොනවාරි වෙයිදද? ඒතකොට ඒක බෝ වෙන්නේ දෙමව්පියන්ගෙන්ද? දෙමව්පියන්ගෙන්. ළමයින්ට බෝ වෙන්නේ දෙමව්පියන්ගෙන්. ළමයින්ට බෝ වෙන්නේ දෙමව්පියන්ගෙන්. දෙමව්පියන්ගෙන් ඉතින් ඒක ඊට කලින් පරම්පරාවෙන් ඈ ඉතින් මේ දේව මේවල් වල දැන් කතෝලික පල්ලියේ හැරි මම මේ කියන්නේ මේ කරන පංගුවක් දේවල් මගේ තාත්තත් කෙරුවා ඔව් මගේ තාත්තත් කෙරුවා තාත්තට අපි හැබැයි අපි බොම් පොඩි කාලේ එච්චර දුරට හිතුවේ නෑ හ්ම් මේ මමත් කෙරුවා ඔව් මමත් කෙරුවා තාත්ත කියපු නිසා මමත් කෙරුවා තාත්තා කිව්වා ඉරිස පල්ලිය කියන නිසා මරණය පම් පල්ලිය කියන නිසා කිසිම දෙයක් කරන්න දෙන්නේ ඉතින් ඒ කියන්නේ නරකාදීට යන්නේ නරකාදී කියන්නේ මෙහෙම දැන් පිච්චෙනවා අම්මෝ ඉන්න බෑ ඉතින් මේ විදිහට එහෙම කියලා නෙවෙන්න ඔව් ඉතින් අපායත් එහෙමයි නේ අපායත් ඉතින් මේ පතෝලික පල්ලියෙන් මිනිස්සුන්ව ගෙන්න ගන්න අද්ද ගන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි බය උපද්ද වීම බය ඇති වුණාම මිනිස්සු යනවා මොනහරි ගිහිල්ලා අපි දෙවියන්ට ගේමු අපේ මොකද්ද මේ කියන්නේ යදින්නේ අපිට කරදරයක් නොවි ප්‍රශ්නයක් නොවි අපිට ඉන්න මාර්ගයක් සලසලා දෙන්න හරි මේවා කියලා ඒ දේ නිල්ලන්නේ එතකොට ඒ දේ කරන තැනැත්තා කතෝලික පල්ලියද මොන පල්ලියද හරි ඒකෙන් එනකොට මම බැන්දේ බෞද්ධ හැබැයි එතන බෞද්ධ ළමෙක්ව ගේන්න දෙන්නේ නැහැ කසාද බඳින්න පල්ලියට ගේන්න වෙන්නේ හැබැයි අසාම බැන්දේ අවුරුදු 34කට උඩදී ඔව් මම බැන්දේ බෞද්ධ ගායන ළමෙක් පල්ලියෙන් පූජාව දෙන්නේ නැහැ පල්ලි පූජාව මම මේක කිව්වා හැබැයි දැන් කියනවා පල්ලිය දැන් දෙනවලු දැන් දෙනවෝ දැන් හැබැයි ෆුල් මාස් දෙන්නේ නැහැ එතකොට ඒ පෙන්නන්නේ මොකද්ද බෞද්ධයෝ කියන කොටස එච්චර හොඳ ළමයි ඒගොල්ලෝ අපේ ගානට තාම ඇවිල්ලා නැහැ ඒගොල්ලෝ. ඒගොල්ලෝ එච්චර හොඳ කට්ටිය නෙමෙයි කියන එක නේද? අප්‍රියාව නේද ළමයට උගන්වන්නේ. එතකොට අපේ දරුවෙක්ව අපිට අරින්න පුළුවන් ද අප්‍රියාව උගන්වන්න දැනකට? දැන් කතෝලිකයෝ මාත් එක තරහ වෙයි. කතෝලිකයෝ මෙතනත් ඉන්නවද දැන් ඉන්නවද කතෝලිකයෝ? කවුද අර ඉන්නවද කතෝලිකයෝ? මම ඉන්න. කවන්න. ආවා කතෝලිකයෝ. ඉතියේ කතෝලික පල්ලියේ අප්‍රියාව ඒ අප්‍රියාව නෙමෙයි උගන්වන්නේ. නැ කාඩිනල් ගෙන් හරි ස්වාමි කෙනෙක්ගෙන් හරි අහන්න මේ දරුවට උගන්වනවා මේ කසාද බඳිනවා නම් කතෝලික ළඟ මේ කසාද බඳින්න මම උගන්වලා තියෙන හැමෝම හොඳයි Hindu ළමෙක්ව හෝ Tamil Muslim දෝන ළමෙක්ව හැමෝම හොඳයි තමාගේ තියෙන කර්ම ශක්තිය තමාට හොඳ කෙනෙක් ලැබෙනවා නම් ලැබෙයි තමාගේ කර්ම ශක්තිය මදි නම් හොඳ දේවල් කර කර ඉන්න නිරත වෙන්න තාම ජීවිතේ ප්‍රශ්න තවත් හොඳ දේවල් කරන්න තමාට ශක්තියක් ලැබෙයි මේ දේවල් දරුවන්ට ඇති කිරීමෙන් දරුවන්ට අප්‍රියාව ඇති කිරීමෙන් දරුවන්ට අනිත් ආගමික ළමෙක්ව කසාද බඳින්න එපා කියීමෙන් ඇති කරන්නේ ඒ ආගම් කෙරෙහි ඒ මිනිස්සු කෙරෙහි අප්‍රියාවක් ඒගොල්ලෝ කියන්නේ අපේ තාත්තත් කිව්වා පුතේ බඳිනවා නම් ඉතින් මේ කසාද බඳින්න මුල බලපන් කතෝලික ගෑනු ළමෙක්ම හම්බුනා නම් ඉතින් හොඳයි එහෙම වුණොත් තමයි හොඳ කියලා තාත්තා කෙරුවෙත් මොකද්ද තාත්තට දැනෙච්ච තාත්තට තාත්තගේ තාත්ත කිව්වේ මම අහුවේ ඒක පරම්පරාවෙන් දෙන්නේ පරම්පරාවෙන් එන්නේ ඒ වෙලාවේ මට එච්චර තේරුන්නේ නැහැ. හැබැයි කොහොම හරි මම බැන්ද බෞද්ධ කියනවා. ඉතින් මේ ගෑනු ළමයාම මට අද වෙනකන් අවුරුදු 34කට ශක්තිය දීපු මට දරුවෝ දීපු මගේ නෝනා.
මට අප්‍රියා කරන්න උගන්වලා තිබ්බන බෞද්ධයෝ හොඳ නෑ මේ හොඳ නෑ එතකොට මම මේ 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 මගේ බිරිඳ අයින් කරලා දාන්න බෑ කතෝලික පරිදි ඩිවෝස් කරන්නත් ඒක එහෙම දෙන්නෙත් නෑ ඉතින් බෞද්ධ ළමයි ඔය ගේන්නත් බෑ නේද සාදු බන්නේ ගේ අපෝ මේ ගේන්න බෑ මේ ගේන්න බෑ ඒ ගෙනාවොත් ඒ ළමයාම කතෝලික කරන්න දඟලනවා ඊට පස්සේ ඊට පස්සේ කතෝලික ඒතර ඒ ළමයා දැන් මගේ වයිට් තුනේ ඒකයි ඔක ඔක අනිත් පැත්තරත් එහෙමයි නේද ඔව් අනිත් පැත්තරේ බෞද්ධ මවුල්ලලත් ඒක කරනවා බෞද්ධ මවුල්ලලත් වෙන යාම බෞද්ධ කරන්න හදනවා කිසි දවසක කරන්න එපා එයාට යගේ දහගෙන ඉන්න දෙන්න සමාජ දෙක සමාදාන තමයි ආදරනේ අපි අදහන්නේ දෙයක් වෙනම දෙයක් අපි මම අදහන්නේ ආදරය හැමෝටම ආදරය හැමෝටම දෙන ශක්තිය මතු තමාට ශක්තියක් ඇති වෙයි කියන දේ නමුත් අපි කසාද බැඳලා අද දරුවෝ ලැබිලා මන් දන්නේ මට නම් කිසිම ප්‍රශ්නයක් නැහැ හැබැයි කතෝලික මමගේ සහෝදරයෝ බැඳපු ඒගොල්ලෝ ඒගොල්ලෝ කතෝල හොඳ කතෝලික පවුල් වලින් බැඳේ ඩිවෝස් වුණා ඒගොල්ලෝ लंकावी අද අපිත් එක්ක කතිකාවට එකතු වෙන්නේ ගුප්ත ශක්ති වීර බල දේශමාමක ගරු මන්ත්‍රාචාර්ය කපිල භූපති මැතිතුමා අපි ආයිබන් කියලා ඔබතුමා පිළිගන්නවා හරිද මැතිතුමනි මේ අද අපිට කතා කරන්න බොහෝ දේවල් තියෙනවා මුලින්ම මේ මම ඔබෙන් නගන ප්‍රශ්නය තමයි ඔබ මේ ක්ෂේත්‍රයට යොමු වුණේ කොහොමද ඔබ තුමාට කියන්න ඕනේ නම ඔකබේ මේ වෘත්තිය වෘත්තියක් නෙමෙයි මේ අතන මේක සේවාවක් හැටියට මේ ලෝකේ පුරා කරගෙන යද්දී විවිධ අවස්ථා වලදී මට එකතු වෙච්ච ගරු නම්බු නාම ඔවා මේ මම බලෙන් දාගත්ත දේවල් නෙමෙයි ඒවා මට ලෝකෙන් ලැබිච්ච දේවල් ඉතින් මට පුළුවන් මිනිසුන්ගේ ශරීර වල තියෙන රෝග මට පේනවා මිනිසුන්ගේ ආත්මයන් වල තියෙන රෝග මට පේනවා මිනිසුන්ගේ සිත් තුල තියෙන රෝග මට පේනවා මේ තත්ත්වේ වර්ධනය කරන්න මම අවුරුදු 12න් පස්සේ මම විදේශගත වුණා මම හිමාලයේ හිටියේ හිමාලයේ කාලයක් හිමාලයේ වනාන්තරේ මම හෙව්වා මොකද්ද මේ කියන එක ඔයාලා හොයාගෙන යද්දි තමයි මට මේ භූගත පාෂාණ විශේෂය මේ බල පාෂාණ මේකට කියන්නේ දැන් මේ වර්ග කීපයක් තියෙනවා මේ සුදු බල පාෂාණ කළු බල පාෂාණ දැන් මේවයින් තමයි මම ඉතුරු කටයුතු මම ඉදිරියට ඔයගලන්ට කියන්න විස්තර ඊළඟට මගේ ගැටලුව තමයි මේ මොකද්ද මේ 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 ගල් වල තියෙන විශේෂත්වය මොකද්ද මේ කියන්නේ මේ මේ ශාස්ත්‍රයේ කුමක්ද දැන් ඕක හුඟක් අය දන්නේ නැහැ ලෝකේ බල ත්‍රිකෝණයක් තියෙනවා දැන් හිමාලය ඉජිප්තුව සීගිරිය මේ බල ත්‍රිකෝණය හොඳට බලන්න ලෝක සිතිය මරකට බල ත්‍රිකෝණයක් තියෙනවා මේ බල ත්‍රිකෝණය තුල තමයි මුල් ගැසගෙන තියෙන්නේ ලෝක බල ශක්තිය ලෝක ධ්වනිය ශක්තිය ආවේගය මිනිස් ශරීරයේ තියෙන ශක්තිය බලය ආවේගය මිනිසුන්ගේ සිත තුළ තියෙන ශක්තිය මිනිසුන්ගේ ගතේ තියෙන ශක්තිය මිනිසුන්ගේ මානසික තත්ත්වය මේ මේ ඔක්කොම මේ 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 තැන් ඉතා ගැඹුරින් කැණීම් කළාට පස්සේ හම් වෙනවා මෙන්න මේ පාෂාණ විශේෂය මේක සූදගන්ත සූදදුම්ත පාෂාණය මේක සුදු පැහැවල් දැන් මේක මේ හුඟක් අය දන්නේ නැහැ මේක මේක ලෝකේ පරීක්ෂණ පවත්වලා ගත පාෂාණය මේක ඉත සමීපයෙන් බලද්දි පේනවා මේකේ තියෙනවා විවිධ මේ හැඩතල මේ හැඩතලත් එක තමයි මේ විශ්ව ශක්තිය එකතු වෙන්නේ දැන් කෙනෙක් මේ පාෂාණය තමන්ගේ නිවසේ තියා ගන්නවා නම් ගිහිලා සාලේ මැද්දේ හරි එහෙම නැත්නම් තමන්ගේ නිවසේ විශේෂ තැනක තිබ්බම ඒ නිවසට ඒ බලය එනවා ඒ ආලෝකය එනවා ඒ ශක්තිය එනවා ඉතින් මේ 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 මේවා මේ බොහොම මේ අඩු මුදලකට මට මේ මේවා මම ඇත්තටම මම හිමාලයේ මගේ 247 දෙනෙක් මේ වෙනකොට කැණීම් කටයුතු කරනවා මේ පාෂාණ හොයන්න. ඒ වගේම ඉජිප්තුවේ මම ඉජිප්තුවට ගියා දැන් වසර ගණනක් මම නිතර ඉජිප්තුවට යනවා. ඉජිප්තුවේ පවා මේ කැණීම් කටයුතු කරන ඕගලම් මම මගේ ළඟ පින්තූර තියෙනවා. මොන වගේ අත්දැකීමක්ද ඔබට මේ ලෝකේ සම්බන්ධ දෙන්නේ? يعني මේ ශාස්ත්‍රය සහ ලෝකය අතර ඔබේ ගනුදෙනු කොහොමද සිද්ධ වෙන්නේ? ඊට පස්සේ මේක දැන් මේක ලෝකේ ව්‍යාප්ත වෙන්නේ. දැන් මම මාව ලෝකේ පුරා දන්නවා මේ පාෂාණ සොයා ගැනීම හරහා මාව බොහෝ ජනප්‍රියයි. ඒ අය ලෝකේ පුරා දැන් එතකොට ඔය මේ එකපාරක් මට බිල් ගේට්ස් හම්බ වෙනවා
या गेट लंग इन दी बिल गेट संबेला किए नो मे गेट लंग मम इतनी पास किए नो मे अपने आरची मे पाषाण संबंध की मगे गो पाषाण बिल गेट्स के दीवन संपूर्ण मे मे विश्व बल शक्ति पाषाण तेक् स्टीव जॉब्स इतकोट एप्पल के आयतने प्रधानिया स्टीव जॉब्स जॉब नैतोईन का तम ओहूट मे पाषाण फिलीब आरचिया ओह माव कैदो ना क्या ओहुगे प्राइवेट जेट की माव इकन ओहुगे नटट कंगेला ओहु मगे मे मे फिर अद्यन करना मे फिर दनगन ओहु मगे पाषाण गो ये मतकर विशेष मेडोना मेडोना लंग थी मे पाषाण मेडोना मट हमुना दनट असल दिखकट कलिंग हमुना इतकोट उर्दू फनहा किम गिह मेडोना ताम शक्तिवंत मे खटूत करगने मेक हिंदा माइकल जैक्सन के ना किया माइकल जैक्सन लग पाषाण तीबूना पास अलहुगे सत्वत्न सत्वत्न मे सत्तु मधुरे कहुगे सुरतला मे पाषाणी नति कराट पास तमें ओहुगे ये अवासनावंत विधि जीवित नति प्रेक्षक कहती मिन्न मेहम मट किने दिगिन दिगटम काले अतिशे अपहास कर लो मे असल वैसे अवलाद न गण मेट मा कुमग्ध कलियुत्ति मेक मे ඒක හරි සරල කාරණාවක් මේ පාංගෙඩියක් ඕන කෙනෙකුට ගන්න පුළුවන්. තමන්ගේ තමන්ට විරුද්ධ වාදියෙක් ඉන්නවා නම් ඔහු තමන්ට දිගින් දිගට අපහාස කරනවා නම් ඔහුගේ නම මේ කොළ කෑල්ලක ඔහුගේ නම මට දෙන්න මේ කොළ කෑල්ල දැන් මේම කොළයක් අරගෙන ඔබට පුළුවන් ඔහුගේ නම වාසගම සහිතව නම ලියන්න. නම මෙහෙම ලියලා ඔහුගේ නම සම්පූර්ණ නම වාසගම සහිතව ලියලා මේ පාංගෙඩිය අරගෙන මේ පාංගෙඩියේ මැද්ද मेन मेम हारण आना मेद इवत्कर बलगन ओ मेदर्स इवत्क मे ओहुगे नाम मे पांगे असल दाहेम दाल मेक हुंदर वहां वहला मे विश्व बल शक्ति पाषाण मेक दाण मे पाषाण दाण अनिवार्य कल दाल मे पांगे तमान यदिवादी कांकरण ये हतुरागे निवसे पदेस ट मुहूर्त पेनन आकार वाला पांगे दीरापत्व प्रमाण तम तमंगे हतुरा बलागन दीरापत्क भूम सरल विधि वोट अवस्थावती मे मिल दीगा इतम अड़ मुदल घटने मे मिल दीगा पुल विविध पाषाण वलती बलयान अणु यही मिल विनुना संबंध करकेट मे वासना धैर्य शक्ति सह जीवित सौभाग्युदाकर अवस्थावती අද අපිට සම්බන්ධ සිත් වෙනවා මෙතුමා සමග කරපු මේ සාකච්ඡාවේ නැවත හමු වෙමු ආයුබෝවන් මේක නේද ලංකාවේ රියැලිටි එක මේක නේද ලංකාවේ රියැලිටි එක රියැලිටි පේන හැටි විද්‍යාල වැඩසටහනේ අද අපි කතා බහ කරන්නේ විශේෂ මාතෘකාවක් මේ මිත්‍යාව සම්බන්ධව මිත්‍යාව සහ ශ්‍රී ලංකාවේ මිත්‍යාව හරි මේ කාරණාවේදී අපි ඊළඟට එන්න යමු නේ මිනිස්සු ගක් අසලට වුණාම තමයි මේ දෙයියෝ හොයාගෙන යන්නේ තන් තන් වලට යන්නේ දේවාල වලට යන්නේ ආ තමන්ගේ අසලන භාවයත් එක්ක සමහර තමන්ගේ දේවල් නැති භාවයේ නිසා කරන්න හැබැයි පංගොක්කෙකුළු ඉන්නවා ඔව් දැන් මන් දන්නේ කෙනෙක් ඉන්නවා මේ කාසෙල් එකක් කරන්නේ ඔව් කාර් එකක් විකිණිච්ච ගමන් යනවා කතරගම අලුත් කාර් එකක් ගුණා ඔව් එයාගේ දැන් අලුත් කාර් එකක් දැන් කාසෙල් එකනේ විකක ගමන් යනවා හැබැයි දැන් ටික කාලෙක දැන් කාර් එකක් විකිණෙන්නේ නැහැ කියමුකෝ දැන් බලන විශ්වාස අඩුයි කාර් එක විකිණෙන්නේ ආය යනවා ආය ගිහිල්ලා ආය දෙවියන්ට කියලා එනවා නේ කාර් මදි විකිනනවා මදි ඒ දන්නේ දැන් මේ ආණ්ඩුවේ මේ ඩියුටි අරවම තද කරලා තියෙන ඉඳන් යන්නේ දෙයන්න කියලා කොහොම හරි කාර් එක ඒතර ආයෙන් පස්සේ ආගේ හිතට ආයෙ සනීපයි ආයෙ කාර් එකක් විකුණුනා හරි දෙයියෝ බලන්න ඒතර අතනින් තමයි උනේ කියන්නේ අසරණ ඒ අසරණ මිනිස්සු නෙමෙයි නේ නෑ නෑ ඔවුන් මේ සාමාන්‍යයෙන් යමක් කරන බිස්නස් කරන උදවියක් ඒ බිස්නස් එකේ සාර්ථකත්වය එයා දැන් මේ ආදේශ කරනවා අරකට එක්ක අර මිත්‍යාවට ආදේශ කරනවා නැති වෙච්ච දේවල් හොයාගෙන දෙයියෝ ළඟට යනවනේ ඔව් සීනගම දේවාල සීනගම දේවාලයට තමයි මිනිස්සු යන්නේ ඔය බඩු නැති වුණා ඔව් ගිහිල්ලා දෙයියන්ට කියනවා අපේ බඩු නැති වුණා අනේ මේක ගත්ත කෙනාව කොහොම හරි හොයලා දෙන්න එක්ක අපේ බඩු ටික හොයලා දෙන්න අපේ රත්තරන් මාර අපේ මේ ගෙදර තියෙන මේ අරන් ගියා දැන් දේවාලේ වැඩි කොරගම් කරලා කවුද ඇවිල්ලා දැන් දෙවියන්ට හොයාගන්න බෑනේ හරි කෙලියක් නේ දැන් දෙවියන්ට තමයි ගිහේ යදින්නේ මේක හොයලා දෙන්න කියලා නැති වෙච්ච එක දෙවියන්ට කියනවා මම මේ ඔක්කොම කරනවා දැන් දෙවියන්ගේ දැන් සීනිකම දේවාලයට දැන් කැමරා දාන්න හදනවා මේ හොරුන් අල්ලන්න මේ කැට තුනක් දුකද කඩලා ඉතින් කැමරා උන්නේ නෑනේ දෙවියෝ ඉන්නේ
देवियो इन्होंने देवियाँ ने बोला क्या बोला ना क्या मरा वो जन केमो देविया देवियाँ के बाले दी ना ना देवियाँ ने बोला ना सीने कहते कारण नहीं मिलने के आता हम महितिया हम मैंने बोला देवियाँ ने बोला ना करन जन क्या कहते आता जी बगमा आ ओ देव बाले मिनिसुंगा गाल कराने नहीं ओ गाल कराने बोला देवियाँ बोला नहीं कहते देवा सीन देवाले कहते आता जी बगमा देवियो कोपो ना जी बात तो मैं आता कर को देवियो जन कैमरा हाई कर गंडा देवियो तो क्या कर ले समहार विश्वास मैं ඒක මේ විශ්වාසයන් හරහා සමහර දේවල් සිද්ධ වෙනවා. මේ කියන්නේ ඒකේ නරක ආදේශ තියෙනවා. දැන් මේ අපි කියමු සමහර කාන්තාවන් හිසේ ඉඳන් දෙපතුල දක්වා මේ ඇස් පමණක් විවෘත වෙන්න ආවරණය කරගෙන ඉන්නේ පිරිමින්ව පාපයෙන් වළක්වා ගන්නද? එහෙම හැදෙන්නේ. මේක දේව හැදෙහිල්ලද්ද නැත්නම් මේක ආගමික විශ්වාසයන් නිසාද වෙන්නේ? ඇයි මෙහෙම දේවල් මේ වගේ දේවල් හරහා මිනිස්සුන්ගේ මේ 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 ඒකත් රැවටිල්ලක්ද එහෙම නැත්නම්? ඒකත් රැවටිල්ලක්. අනිවාර්යෙන්ම රැවටිල්ලක්. ඒ ඒ ඒ දැන් ඒ මුස්ලිම් කාන්තාවන් බංගකවල මෙහෙම කළු විදිහට මෙහෙම ඇඳගෙන ඉන්නවා. ලෝකෙ ඔක්කොම ගෑනෝ ওই විදිහට ඇඳගෙන හිටියා කියන්නේ. ඔව්. ඔක්කොම ගෑනෝ. ඔව්. ඒතකොට දැන් මට පේන්නේ තනි කර නිකන් කළු පෙට්ටියක් ඇවිදිනවා වගේ. හතරස් පෙට්ටියක් මෙහෙම පාර යනවා. දැන් ওই හතරස් පෙට්ටියකට අපිට ආදරයක් හිතෙනවද? ගැම්මක් හැංගීමක් චා ලස්සන කෙල්ල මේ කිය. කොහෙද පෙට්ටියක් නේද? ඒතර පාපේ මිදෙනවනේ පිරිමි. පාපයෙන් මිදෙන්නේ කහරි. කො එතකොට මේ ලෝකේ පැවැත්මක් ඇති වෙන්නේ නැහැ නේ. අපිට මේ කළු පාට පෙට්ටියකට මාර කෑල්ල කියනවා. එහෙම නෑ නේ. එතකොට ඒ මුළු ලෝකෙ ඉතින් මේ මේ බොරුව මිනිස්සුන්ට ඒ ගානට දාලා මේක මාර පාපයක්. එතන බලන්න මේ ගැහණියට තියෙන ආකර්ෂණීය පිරිමියෙක්ගේ එක සාමාන්‍ය ස්වභාවික දෙයක්. ගැහණු ගතිය තිබ්බම තමයි පිරිමි ළමෙක්ගේ ආකර්ෂණය ඇති වෙන්නේ. ඒක ආකර්ෂණයක්. පිරිමි ළමයා ගැහණිය පිරිමියාටත් ඒක කවුරු හරි කියනවා නම් පාපයක් කියලා. එහෙමනම් ඉතින් මේ දරුවන් හදන එක අරම ඔක්කොම නවත්තලා දාලා ඔක්කොමල්ල පෙට්ටි වගේ සැරසිලා අපි මේ පාප කර්ම වලින් මිදිලා ඉමු. ඒක හරි ෂෝ පාර යනකොට ඔක්කොම අල්ල මේ පෙට්ටි වගේ ඇඳගෙන වැහැර ළමයින්ට ඔක්කොම හතරස් පෙට්ටි වගේ මොකද එහෙම වෙන්නේ නිකන් අරහෙම තිබ්බමනේ ඔක ප්‍රශ්නේ පාපය ඇති වෙන්නේ. මිනිස්සු බල්ලා. ඉතින් පාප ඇති කරන්න එපා. තමාගේ පාපයක් කියන එක ඒ පාපය කියන එක ඊට වැඩි දුරස්තර දෙයක්. කන කෙනෙකුට දුකක් ඇති කිරීම. දුකක් ඇති කිරීම ඒක පාපය. ඒක පාපය. ඔව්. තමාගේ බිරිඳට හරි තමා බිරිඳට දුක ඇති වෙන දෙයක් කෙරුවොත් ඒක පාපයක්. බිනිද තමාට දුකක් ඇති වෙන දෙයක් කෙරුවොත් ඒක එතන පොඩි තිනවා පාප කර්මයක්. ඉතින් ඒ දෙයින් මිදෙන්න ඒ ලයාගේ ලස්සන කිසි දෙයක් නැහැ. තව ඒ කියන්නේ දැන් ඕක මේ විදිහට අර තව කෙනෙක් ඉතා ඒ කියන්නේ තමන්ගේ පවුල ඇතුළේ දක් නෙමෙයි වඩා යහපත් ජීවත් වෙන තව මිනිස්සුන්ට පීඩාවට ලක් කරනවා නම් තව මිනිස්සුන්ට කරදර කරනවා නම් අසල් ගැසියන්න කරදර කරනවා නම් අන්න පාපයක් නේ. ඔව් ඒක පාපයක්. එන්න පාපය. තමා තව කෙනෙකුට කරදරයක් නම් තමා ගෙදරට කරදරයක් නම් තමා තමාගේ දරුවන්ට කරදරයක් නම් එතන එක පාපයක්. තමා තමාටත් කරගන්නා දේ පාපයක් වෙන්නත් පුළුවන්. තමා තමාගේ ශරීරයටම කරගන්නා දේවල් වලින් මීවිත වෙන්න පුළුවන්. සිගරට් වෙන්න පුළුවන්. එතන තමා බිලි 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 බිලා. ඒකත් තමාට යම්කිසි දඬුවමක් අත් වෙනවා. මේ හැම දෙෙම ඒ ලස්සනට කියලා තියෙනවා බෞද්ධ දර්ශනේ. මම බෞද්ධ දර්ශනේ හැබැයි කොච්චර කියෙව්වත් මම මේ වාට කියන්නේ ඒකයි. කොච්චර කියෙව්වත් මගේ ජීවිතේ මේක මම මීට කලින් කවදක්වත් ටීවී එක කියලා නැහැ. මගේ දුවගේ ප්‍රශ්නයක් වුණා. දැන් මම මේවා ගැන හොඳට දන්න මොනවා මේ 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 මිත්‍යාව ගැන ආ මේ මිත්‍යාව ගැන දාන්න මිත්‍යාව ගැන පට්ටපල් බුරු කියන එක දැන් මේ මේ වචන කියවල දැන් බෞද්ධ මේ පොත්කයක් කියවල මේ කොහොම හරි මට මේක ගැන සෑහෙන පැහැදීමක් තිබුණා. ඉතින් මම දැනගත්තා තමා තව කෙනෙකුට දෙන ශක්තිය තමයි තමාට ලැබෙන්නේ. මිත්‍යාව මේ 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 විශ්වාසයක් නේ මේ ඔක්කොම මම දැන් නමුත් මේ මිත්‍යාව කියන බොරු කියලා ඔක්කොමත් දැන් මගේ ඒත්තු ගැන්නේලා ඉවරයි. ඉතින් මගේ දුකේ ප්‍රශ්නයක් ආවා. ප්‍රශ්නයක් ආපු වෙලාවේ දැන් මේ මම මේ සාමාන්‍ය මිනිස්සු වගේ මේ මිත්‍යාව විශ්වාස කරන්න නැති මිනිස්සු බය වුණා. බය වුණා. බය වුණා. බය වෙච්ච ගමන් නෝනත් බය. නෝනත් බය වෙලා පස්සේ අත හදන්න ආව. දසාතේ දිව්ව දේවල් වල දිව්ලයි ඕ දිව්වා දිව්ලයි අතන කියව සුනි කොහෙන් හරි උන පිට රටින් එකෙක් එනවා අයියෝ මොන මොනවාද කියන්නේ නෑ වගේ ලොකු වගේ ලොකු දුවනේ ඩාබල් තැන්ට ගියේ නැද්ද අවිසාවෙලේ අර මෙහෙම හැරිලා ගිහිල්ලා අර උඩ තියෙන මම
मंदे मन गिया सहन देहल्ट गिया पल्ली सहन गुट गिया मटन देव हाथी ऐसी मट हाथी मट अंड मैं दूट गीला गील मम्मी मट मेक हर दुख कथा मे आदर प्रश्न प्रेम संबंध थिंग नूना मे कीयन अभिशार पांदर नगेगा नून तेक मंद कीयन अत इतने पूजा मन नून इक दवा सक्यूगा अब यार पुतेन नैन मेवा बोल देवा मेव के सुनील पोते तीन दीवा मेवेला हरियाणा आप मुनारी दूवे कर अपे वाइफ तिंकिन रानी अपे दूव मे प्रश्न बेरला दिन्न मुदवा दिन्न कल तेक मैं मं कल्पना कर दिव्यान वहां से दूव गेन तात गेव के मगे हरियाण मेक सेट कर मट को मारी सेट कर अपे तात गे अम्मगे देवल वोल्ट कान दिन डिपा देवियन अपे तात गे अम्मगे देवल मक बैवे लगे हिला मगे मे कोहमारी मगे मे मे लवे बेड मट मुनहरी कल मंगे बेलो मे वोट दूनी नरता तनिया मैं मैं देवी अंत मार प्रश्न जीवन सुन कर्लाइए दूट मेक कल सुन सुन कल दूट मेरे कल तमा हिजन हरी हरियाणा मैं पास अंतिम दूते मत कत्तर बोलो इतोटी तमगी अग्ना अवसर इधर मत गांड तमें अरे के मम इधर एन मेरी वाइफ मम आफीस एन इसल वाइफ के सुनील अभी अभी तेग दुम कल पास मगे मसीना क्यूवा मट सुन इक दी कुरनागल टाउन एंडल पल्ली ये स्वामी की एल की वे मुखद विनोदन याट नवत्ता या मेक विनोदेनो वेन मेने मंकोन मटी सी बाकी प्रश्न मट दिंदूर मे दूगी मगुल सिंधुकी रस हेमतीवे चूडने के मेक कोहमारी कल गिया मम कुरनागल कुन्नागल गया शेन हो बस मट इंडे अल मार पारीपूत में नुमर का नुमर का मारे अंदर मम्मी एन प्रश्न नुमर नोमेंटर पोली मल फादर अगे फादर मेम प्रयास फोटो अग्गे वे दूगे नून गे मन फोटो अग्नि फादी बाल पाऊली प्रश्न
ඔයි පවුලි ප්‍රශ්නයක් වෙන්නේ නැපයි මේ ෆොටෝ එකේ ඉන්නේ පවුලි නෙන්නේ නැති වෙන්නේ නැතුව මම ලැබෙන ප්‍රශ්න පස්සේ පාද කොහොම හරි මේක බලලා ඉතින් ප්‍රාද ප්‍රයයකක් කිව්වා කියලා එහෙම කළා ඉතින් මම තේ පාද කරන විදියට නෝනා ගියේ නෝනා ගෙදර හිටියේ දුව ගියෙත් නෑ මම තනියම එදා ගියේ පාද කිව්වා කලබල වෙන්න එපා තාවකාලික දෙයක් තාවකාලික දෙයක් ඕක ඇරිලයයි ඇරිලයයි ඉතින් තමා කලබල වෙනවා ටිකක් වැඩි ඉතින් කලබල වෙන්න දෙයක් නැහැ මේක තාවකාලික දෙයක් මේ මම දෙනවා ඔයාට මේ සුද්ධෝ වතුර බෝතල් තුනක් දුන්නා මේක දුවට පොඩ්ඩක් පොවන්න ඉතින් දුවට පොවන්න මේ ගෙටත් පොඩ්ඩක් ගිහින්න ගොඩින් තාවකාලික දෙයක් ඕක ඇරිලයයි දැන් අපි දෙන්න උදේ දැන් තේ හදලා ඉතින් මෙහි මෙහි බලලා ඒකට දුවගේ තේකට පොල්ලක් දානවා සුද්ධ වතුර එක දැත්තකින් තියලා ඉතින් ඕ ඉතින් දාලා ඉතින් තියා දුවගේ තේක තියාන් ඉන්නවා දැන් ඉතින් මම කරන වැඩි අපි තේකට මම ඕනට කියලා අපි එකටත් දානවා සිටි ටිකක් අපි එකත් නැගලයි දන්නේ අපි මහුල තව ටිකක් උඩට යයි ඉතින් වයිෆෙත් මට ඉතින් කියනවා සුනිල් විහිළු කරන්න එපා ඔයාලා හැම එකම විහිළු වෙන්නේ නැහැ එහෙම නෙමෙයි අපි මේ මගුලත් ඉතින් නැගලයි මේ වත් එකක් දාලා දැන් ඉතින් දුව අපොම දුවට තේ එක දෙනවා දුව දැන් තේ එක බිව්වම අපි දෙන්න ඉතින් ගෙදර කලබල වෙන්න ඕනේ නැහැ මම ඉබ්බු දාලා තිබුණේ යනිල් වලට හිටියා දුවගේ කාමරේ ගෙදරින් පැනලා ගියා අලුත් තිබ්බම ගෙනල්ලා දැම්මා ගේට්ටුවටත් දැම්මා ඇතුලෙන් ඉබ්බේ දුවට යන්න බැරි වෙන්නේ ලොකු ඉබ්බෝ ඉතින් මම ඉබ්බෝ ටික ඇරියා ඔක්කොම කලබල තාවකාලික දෙයක් ඉබ්බෝ ඇරියා යනිල් වල ඉබ්බෝ ඇරියා ඔක්කොම ඉබ්බෝයින් කෙරුවා ඉබ්බෝයින් කළා දැන් දුවටත් දැන් මේක දවස් 3ක් පෙව්වා දවස් 3ක් පෙව්ලා ඔෆිස් එකේ මං ඉන්නකොට නෝනා කිව්වා දුව පැනලා ගියා කියලා තාවකාලික දෙයක් ඉතින් නෑ මේක ඕගොල්ලෝ මේක සත්‍ය කතාවක් නිකන් විහිළුවට කියන කතාවක් නෙමෙයි දුව පැනලා ගියා මට දැන් පාදරව පේනවා කුරුණෑ කියලා මම ඉබ්බු ටික ගැලෙවුවනේ දැන් ඉබ්බු ගැලෙවුවනේ මම ගෙදර දඩබඩ ගාලා දුව නාව දැන් මට නෝනත් එක්කත් හරි තරහයි නෝනත් එක්කත් හරි තරහයි හොඳටම තරහයි මම එපෝ ගමන් නෝනට මම බැන කොහෙද හිටියේ ඔය මම කුසිය මම උත්තර දැක්කේ ඇස්පෝට් මට හැමතිස්සෙම ඉතින් මේක බල මේ මෙයා දිහා බලාගෙන ඉන්න පුළුවන්ද මං ගොස්සේ ඔය ඔය ඉන්නකොට තමයි මේ ළමයා ගිහිල්ලා දැන් මොකද ගිහිල්ලා තියෙන්නේ ත්‍රිවිල් එක ගිහිල්ලා කවුද දැකලාද මම අපි මේ අසුන් නෑ දැකලා තියෙනවා ත්‍රිවිල් එක පස්සේ මං ඒ නෝනට කිව්වා අර ෆාදර් කිව්වේ ඇරිලයයි කියලාද ඇරලයයි කියලාද හොඳයි ඉතින් එහෙමයි වුනේ හැබැයි එක දෙයක් හොඳ දෙයක් සිද්ධ වුණා. ඕගලන්ට අන්න ඒකයි මම මේ පාඩමක් හදලා කියන්න හදන්නේ. එක හොඳ දෙයක් වුණා. හොඳ දේ ඇවිල්ලා සතියක් විතර යනකම් මට ටිකක් අමාරුවක්. ඉතින් තියෙනවා මට රැට ඇඬෙනවා. ඉතින් දුව නැහැ ගෙදර. ඉතින් මට නිදා ගන්න එහෙම ටිකක් අමාරුයි. සින්දු කියන්නත් තියෙනවා ඒ අතර වාරේ ඉතින් ওই වෙඩින් සරම මේවා. හැබැයි සතියකට පස්සේ මම නෝනට කිව්වා හැබැයි එකතකට ගියේ හොඳයි කිව්ව නෝන. හොඳයි වෙන්නද බුදිය ගන්නෙත් නැහැ. මේ 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 කල්පනා කර කර ඉන්නවා. හොඳක් වෙන්නේ කොහොමද? ඔය නෑ නෑ එහෙම නෙවෙයි මම මේ කියන්නේ දුරදිග බලන මම මේ කියන්නේ හදිස්සියේ දුව පැනලා ගියේ නැත්තම් මොකද්ද තත්ත්වය මොකද්ද තත්ත්වය දුව පැනලා ගියේ නැත්නම් ගෙදර ඉන්නවනේ දුව ගෙදර ඉන්න එක නම් ඇත්ත හැබැයි අපි දෙන්න හැම සතියෙම කුරුණෑ කියලා පල්ලියේ ඉන්නේ අර සුද්ධ වතුර ගේන්නේ ඒක විශ්වාස ඒ සුද්ධ වතුර ගෙනත් ගුණත් අපේ පොඩියුන්ට කොහොමද මුනිවිදියන්ට කොහොමද ඔක්කොම අපිත් බොනෝ ඕ එතකොට අපි ඒකට එතන ඉඳන් අපි ඒකට ආදේශ කරනවා ඒක අර වතුර තමයි අපේ දුව මේ ගෙදර තියන්නේ කියලා ගෙදර තියෙන්න ඕනේ මේක තමයි ඉතින් ඔයා මට දැන් ප්‍රෝග්‍රෑම් එකට අද කතා කරලා අද ඉන්න බෑ අද කුරුණෑගල ආපු අද සුද්ධ වතුර ගේන්න යනවා හොඳ වෙලාවට එහෙමයි මිනිසාගේ මනස ඒ තමාට ලැබෙන ප්‍රතිඵලය අනුව තමයි මිනිසා සකස් කරගන්නේ. ඉතින් මේ අපි ඔහොම හිතුවට සුනිල් අයියේ මෙන්න මෙහෙම හිතන කොටසකුත් ඉන්නවා. අපි බලමු එයා මොනවද හිතන්නේ කියලා. යාඥාවෙන් ලෙඩ සුව කරන්න පුළුවන්ද? ඔව් දෙවියන් වහන්සේට සියල්ල කළ හැකියි. මම බෞද්ධයෙක් හැටියට නම් ඒක විශ්වාස කරන්නේ නැහැ. පුළුවන් අනිවාර්යයෙන්ම හිතට පුළුවන්. ඒ යාඥා කියන්නේ තමන්ගේ හිතේ බලෙන්
අපි හිතන හිතේ විශ්වාසයෙන් අපිට ඒක කරනවා නම් පුළුවන්. හිතන්නේ නම් බෑ කියලා. මට හිතන්න අමාරුයි ඒක පුළුවන් කියන එක. මම දන්නේ දෙන්න නම් බෑ. මේ වෙනකොට යාඥාවෙන් ඇත්තටම මිනිස්සුන්ට ලෙඩ සුව වෙලා තියෙනවද? සුව වෙලා තියෙනවා. මට සුව වෙලා තියෙනවා. මගේ ජීවිත පිළිකාවක් කෙන්න ගිල් දෙවියන් වහන්සේ මාව සුව කෙරුවා. යාඥාවලින් ලෙඩ සුව කරන්න බෑ. ඒකට බෙහෙත් ගන්නවා. මෙතන පපුවේ සයිඩ් එකේ පිළිකාවක් කෙන්න යනවා. අපිට දැන් දෙවියන් වහන්සේ අතගසන්නවා කියලා. මේ මොහොතේම මම යාඥා කරන විට ඊට පස්සුව නිරන්තර යාඥාවලින් ලෙඩ සුව කරන්න පුළුවන්කමක් තියනවද? ඇත්ත වශයෙන්ම පුළුවන්. දැන් ඒ කාරණේ මිත්‍යාවක් කියලා මිනිස්සු බැහැර ගන්නවා පළක් ඇතමු. ඒ පිළිබඳව ඔබතුමාගේ පැහැදිලි කිරීම මොන වගේද? ඒක මෙහෙමයි. දැන් අපි කියනවා ඔයා සුවේ ලබන්න කැමතිද? ඔව් කිව්වොත් එන අපි ජේසු යාට තියෙන පාපොච්චාරණය පෞකමාවක් කියලා කියන සිංහලෙන් කියන්නේ පෞකමාව. පෞකමාව දුන්නම අපි යාට එයාගේ මුකින්ම කියන්න ඕනේ. අන්තිමට බාරයක් උනේ කොයි කාලෙද? ගිය සතියෙම. බාරයක් වෙච්ච කාලයක් නම් මතක නැහැ. බාරයක් නම් උනේ දැන් මාස 6කට විතර කලින් වගේ. ඒක ඔප්පු කළාද සර්? ඔව්. ඒක ඔප්පු කළාද? තාම නෑ. ඔප්පු කළා. තව කල් තියෙනවා. ඒ බාරේ ඔප්පු කළාද? ඔව්. මම නෙමෙයි මගේ පවුල කට්ටිය වල වෙච්ච බාරය නිදහස් කරන් තමයි අද ආවේ. මේෂ ලග්නේ සිංහ උච්චික කුම්භ යන ලග්න වලට මේ 2016 අවුරුද්දෙන් පස්සේ පොඩ්ඩක් අපලයි කියලා කියනවා. මොකද හිතන්නේ? මම සාමාන්‍යයෙන් ඒව නම් විශ්වාස කරන්නේ නැහැ. මම ඒව ගැන විශ්වාස කරන්න දෙන නිසා මට ඒක ගැටුවක් වෙන්නේ නැහැ. මම ඇත්ත වශයෙන්ම ඒව එහෙම පිළිගැනීමක් නැහැ. නමුත් අර උදේ ටීවී එකේ යනකොට අහගෙන නම් ඉන්නවා. හොඳයි. අපි යනවා බ්‍රේක් එකට. මේක නේද ලංකාවේ රියැලිටි එක? මේක නේද ලංකාවේ රියැලිටි එක? අපි මේ ගැන මොන අදහසක් දරුවත් අපි මොන දේ කිව්වත් සුනිල් අයියාගේ අදහස් මගේ අදහස් ඒ වගේම ඔබේ අදහස් එකිනෙකට පරස්පර වෙන්න පුළුවන්. අපි අපිත් එක්ක එකතු වෙලා ඉන්න මේ ප්‍රේක්ෂකයන් ගුණත් කීප දෙනෙක්ගෙන් අදහස් අහලා බලමු. මොකද්ද ඒගොල්ලන්ගේ අත්දැකීම් කියලා. ඔයාලට මොන වගේ අත්දැකීම් අද තියෙන මේ සම්බන්ධව? ඇත්තටම සුනිල් පෙරේරා මහත්තයා අපේ ආදරණීය කලාකරුවේ. නමුත් මම ගොඩක් කලා අහන් හිටියා මේක. මම හිතනවා මම කියන දේ මේ මේක පෙන්නයි කියලා. මේක මට කියන්න ඕනේ මේ අවස්ථාව ගත්තේ ඒකයි. මගේ ජීවිතේ යම්කිසි කාලයකදී මගේ අම්මා යනවා ඒ වගේ මෙහෙවල් කරන තැනකට. ඒ තැනට ගිහිල්ලා මගේ නංගි කියන්නේ ඇත්තටම අධ්‍යාපනය පිටින්නෙම නැති ළමෙක්. මගේ නංගිට මම ගොඩක් ආදරෙයි. මගේ නංගි ඇත්තටම ඔලෙල් විභාගේ ෆේල් වෙන්න හිටපු ළමෙක්. නමුත් අම්මා ඒ තැනට ගිහිල්ලා ඒ ඇවිල්ලා ඇත්තටම මම විශ්වාස කරේ නෑ. මට කිව්වපු තේ උඹ බය වෙන්න එපා නංගි පාස් වෙනවා කියලා. ඇත්තටම නංගි පාස් වුණා. මහා ඉයලින් නෙමෙයි උසස් පෙළ කරන ධර්මයට. ඉම් මනතට මං ඒ ගේන ඇත්තටම මට දුකයි සුනිල් පෙරේරා මහත්තයා මේ එහෙම කිව්වට. ඇත්තටම මං දැනටත් ඒ ජලය පානය කරනවා. අදත් මෙතෙන්ට එනකොටත් පානය කරලා ආවේ. මගේ විශ්වාසය අපේ ඉඩමක් තිබ්බා. ඒ ඉඩම ගහක් කොලක් වැවෙන්නේ නැති ජීවිතේට මිනිස්සෙට විකුණ ගන්න බැරි ඉඩමක්. අම්මගේ ඒ කරපු දේෙන් තමයි අපි ඒ ඉඩම විකුණගත්තේ. හොඳයි. තව කෙනෙකුට වෙන අදහසක් තියෙන්න පුළුවන්. ඔබ ඇත්තටම මේ සත්‍ය සිදුවීමක්. 97 වර්ෂයේ මග්ගොණ තිබුණා කැම්ප් එකක්. ඒකේ ඇවිල්ලා ඔය ෆාස්ටර්ස්ලා ඇවිල්ලා මේ යාත්‍නා කරන දේව මෙහෙයක් තිබුණා. මම ඇත්තටම ක්‍රිකට් මැච් එකද මම මැච් එකට සහභාගී වෙන මම ගියේ. නැවතින් මම ඒකට හිටියා. හිටියාම ඒකේ ඔක්කොම පිරිස හිටියා. ඉතින් පිරිස ඒක මේවා කරා යක්ෂයා ගැන කතා කරා. ඉතින් යක්ෂයාව එළවනවා කියන දේ තමයි එතන කතා වුණේ. කොහොම හරි ඔක්කොම මෙහෙම ඔළුවට අත තිය මේවා කර කර ආවා. කට්ටිය වැටුණා ගොඩක්. මාත් එක්ක ගිය යාළුවෝ දෙන්න තුන්දෙනෙකුත් වැටුණා. ඊස්සේ කොහොම හරි ෆාස්ට් මංගාවටත් ආවා. මේ මටත් එහෙම මේවා කරා. නමුත් මට එතනදී මේ මට ඒක ෆීලින් මට ෆීල් උන්නේ නැහැ. නමුත් එයා මාව තල්ලු කරා. එයා මාව තල්ලු කරා. ඒතර වැටුණා. එතකොට මම වැටුණා. නමුත් එතනදී එයා ඒක සඳහන් කරේ ඇඟේ යක්ෂයෙක් ඉඳපු නිසා මම වැටුණා කියන එක. නමුත් මම ඒවලේ ඉඳපු ඩල් එකත් එක්ක මාව එයා තල්ලු කරා. ඒක මට ඇත්තටම සත්‍ය දෙයක්. ඉතින් මම ඒක ඒක තමයි මම කිය
දෙවන අංශයට කරන්න පුළුවන් දෙයක් එහෙම දෙයක් නම් ඒ විභාගේ පාසලක නෙමෙයි මං කියපු දෙයක් කරන්න ඔක්කොල්ල එකතු වෙලා යාඥා මෙහෙන් කරලා ලංකාවම එකතු වෙලා අංග විකර ළමයෙක්ගේ අතපය තියෙන තැන් වලට දාන්න හරි විදියට පිච්චිච්ච ළමේ පිච්චිච්ච මිනිස්සෙක්ගේ ස්වභාවික රූපේ ආය ආරම්භ දෙන්න ඕන දෙයක් කරන්න පුළුවන් ඕන දෙයක් මිනිස්සුන්ගේ මනසින් ගොඩක් දේවල් සිද්ධ වෙනවා මනසින් ගොඩක් දේවල් සනීප වෙනවා බුදුන් වහන්සේ කතා කරුවේ මනසට මනස සුවපත් වෙනකොට තමගේ ලෙඩ රෝග සනීප වෙනවා මනසේ තියෙන ගොඩක් ලෙඩ රෝග හැබැයි වාඩ එකේ සුවයක් ලැබෙන වෙරි ගුඩ් එක කරන්න වාගේ මනස දැන් සැකසීලා තියෙනවා නේද දැන් මෙතන දැන් ඔබ බෞද්ධද කතෝලිකද බෞද්ධ ඔය දේවල් වලට රවට්ටන්න ඔය පාස්ටර්ලාට හරි ලේසි මම කතෝලික කතෝලික කෙනෙක් මේ කතා කරන්නේ සුනිල මම මෙහෙම එකක් අහන්නම් දැන් විශ්ව බල ශක්තියින් පිළිබඳව නැත්තම් විවිධ විවිධ භාණ්ඩ ගෙනල්ලා මේවල තියෙන ශක්තියින් පිළිබඳව නැත්තම් නක්ෂත්‍රාරා විවිධ දේවල් හරහා මිනිසුන්ව මේ රවට්ටන කාර්යවේට උර දෙන්නේ මාධ්‍ය ලංකාවේ බොහෝ වෙලාවට ඒ අවස්ථාව ලබා දෙන්නේ මාධ්‍ය මේ ගැන මොකද සුනිලට කියන්න තියෙන්නේ ඒ මාධ්‍ය ඒ හරහා ඒ කියන්නේ මේ මිත්‍යා වපුරන්නේ ඒක හරහා වපුරන මාධ්‍ය හරහා ඒ වපුරනවා කියන්නේ ඒ මාධ්‍ය එතන සල්ලි හම්බ කරන එක බිස්නස් එකක් ඒක ඒගොල්ලන්ට බිස්නස් එකක් නිසාට වැරදි දේ කියන අපිට ප්‍රශ්නයක් නෑ අපේ ගාන අපේ පොකට් එක පිරෙනවා මේ ප්‍රෝග්‍රෑම් එක කරා මේ ඒගොල්ලන්ට ඒක ගන්න නැත්තම් මේ ගම්බෙනවනේ ඒකට අනිත්‍යක ඔයා ෆෝන් කරන්නේ මාරවගේ ඔක්කොම ප්ලෑන් කරලා ෆෝන් කරනවා අනිත් කතන්දරේ තමයි දැන් ඔය වෙන දේවල් අරම වෙන දේවල් ඔය කතන්දරේ ඇයි මේ 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 ඕස්ට්‍රේලියාවේ වෙන්නේ නැත්තේ උත්තරේ ඇයි ජර්මනියේ වෙන්නේ නැත්තේ मैजिक මැජික් එකක් නෙමෙයි මේක මිත්‍යා බලයේ ප්‍රයෝගී කරගෙන කරන මහා බල සම්පන්න ක්‍රියාවලියක්. අපි ඒකෙන් පස්සේ තමයි අපේ වැඩසටහන අවසන් කරන්නේ. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. අද අපි මට මේ විදිහ ප්‍රෝග්‍රෑම් එක ලැබිලා නැහැ. මේ ලැබිච්ච පළවෙනි වතාව. ඉතින් මටත් මේක ගැන කතා කරගන්න මේක කෑර 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 තිබුණා. ඒ අද තමයි හම්බුනේ chance එක. බොහොම ස්තුතියි. මම හම්බුනේ chance එක. ඉතින් බොහොම ස්තුතියි. යම් කිසි දැනුමක් මිනිසුන්ට දැනුවත් කරන්න මේ අවස්ථාව ලැබුණා නම් ඒකෙන් මම සන්තෝෂ වෙනවා තමා කරන දේටයි ප්‍රතිපල තමා දෙන්නේ ආදරේද ආදරේ ලැබේ තමා දෙන්නේ වෛරයද වෛරය ලැබේ තමා දෙන්නේ සිනහවද සිනහව ලැබේ තමා දෙන දේ තමා උපරිමයෙන් දෙන්න තමාට ඒ දේ ආකර්ෂණය වෙනවා තමාට ආකර්ෂණය වෙන්නේ කරන දේ යන මගේ අභියෝගය බාර ගන්න කැමතිද නෑ ඔබගේ එක ප්‍රාර්ථනාවක් මම සඵල කරනවා දැන්. ඔව්. එන්න ඉදිරියට. මම සඵල කරන්න කාවක්ක විශ්වාස කරන්නේ නැහැ. ඔබ බලන්න. විශ්වාස කරන්න. මාව විශ්වාස කරන්න. මම සුනිල් පෙරේරාගේ ජීවිතේ එක ප්‍රාර්ථනාවක් විතරයි මට ඉෂ්ට කරවන්න පුළුවන්. ඔබ ඔබේ ජීවිතේ එක ප්‍රාර්ථනාවක් හිතේ මවා ගන්න. ඔබේ ප්‍රාර්ථනාව මගේ අතේ තියෙන මේ මගේ ප්‍රාර්ථනාව දැන් වෙන්න පුළුවන් එක කමක් කමන්නේ දැන් හරි කමක් නැහැ දැන් වෙන්න පුළුවන් ප්‍රාර්ථනාවක් හිත එකග කරගන්න හිත එකග කරගත්තා දැන් ප්‍රාර්ථනා හරි ප්‍රාර්ථනාව තියාගන්න හරි මේ මගේ අතේ පොල් ගෙඩියක් තියෙනවා පොල් ගෙඩිය බලයක් තියෙනවා ඔබේ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනවා නම් මේ පොල් ගෙඩිය කෙලින් වෙනවා අත ඉෂ්ට වෙනවා කෙලින් වෙනවා කෙලින් අතර ඉස්සෙනවා ඉෂ්ට වෙන්නේ නැහැ ඉස්සු නැත්තම් ධාරණය කරගන්න හිත ප්‍රාර්ථනා වී ප්‍රාර්ථනා ඉෂ්ට වෙනවා
මගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වුණේ නැහැ. ආයිබෝවන්. මුල් ගෙඩිය නම් ගෙලුම්.